අදාකඩ එල්ල ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වදාකඩ තමයි මේ දිය ඇල්ල දක්නට ලැබෙන්නේ. සුන්දර මනස්කාන්ත පාරිසරික පීඨීමකට උරුමකම් කියන භූමියක තමයි මේ දිය ඇල්ල ගලාබසින්නේ. වදාකඩ විමල සුරේන්ද්‍ර විද්‍යාලයේ ඉදිරි පිටින් ගලාබසින මේ සුන්දර හැඩකාර දිය ඇල්ල ස්වභාවික දිය ඇල්ලක් වුවද අනිත් දිය ඇලිවලට වඩා විලස් ආකාරයක දිය ඇල්ලක් බව කිව යුතුය. මේ දිය ඇල්ල වර්ෂාව පවතින කාලයේදී පමණ නිර්මාණය වී ගලා බැස වර්ෂාව අඩුවන විට ක්‍රමක්‍රමයෙන් සිඳී යන්නට පටන් ගන්නවා. අවසානයේ වර්ෂාව අවසන් වී පායන කාලයේ උදාවන විට දිය ඇල්ලද ජලය නොමැති තරමට හිස් වූ ගල්පර මතු වූ භූමියක් බවට පත්වීම තමයි මේ දිය ඇල්ලේ ස්වභාවය. මේ දිය ඇල්ල නිර්මාණය වන්නේ එසේත් නැත්නම් ජලයෙන් පිරි ඉතිරි ගලා බසින්නේ අවට ප්‍රදේශයේ වෙල් යායවල් වලින් ඇල දොළ වලින් ගලා බසින ජලයේ ඒක රාශී වීමෙනි. අඩි ගණනාවක් ඉහළ සිට ඇද හැලින මේ දිය ඇල්ලේ ජලය විශාල හඬක් පරිසරයට එක් කරමින් පහළට ගලා බැසීම සිදු කරනවා. වර්ෂාව වැඩි වන විට මේ දිය ඇල්ලේ ජලයේද හිතා ගන්නටත් බැරි තරමේ වේගයෙන් පහළට ඇද හැලීම සිදු වෙනවා. වර්ෂාව වැඩි කාලයේදී මේ දිය ඇල්ල ළඟට යන ඕනෑම කෙනෙකුට යම් බියක් ගෙන දෙමින් ජල රකුසා සිහිවන බව නම් නිසැකවම කිව හැකියි. ඒ තරමටම විශාල ජල කඳක් දිය ඇල්ලේ ඉහළ සිට පහළට ගල්පර යට කරමින් ගලා හැලෙනවා. ටිකෙන් ටික වර්ෂාව අඩුවන විට දිය ඇල්ලේ ජලයේද අඩු වී ඉතාමත් ලස්සන සුන්දර දිය ඇල්ලක් ලෙස මේ වදාකඩ දිය ඇල්ල ගලා බසින්නට පටන් ගන්නවා. වර්ෂාපතන කාලයේදී මේ වදාකඩ දිය ඇල්ලෙන් ගලා බසින්නේ බොර වතුර නිසා නාන්නට හැකියාවක් නොලැබුණද වර්ෂාව අඩු වී සුන්දර දිය ඇල්ලක් ලෙස ගලා බසිතී එහි නාන්නට විනෝද වන්නට පුළුවන්කම ලැබෙනවා. පසුව මේ සුන්දර ලස්සන දිය ඇල්ල පිහිටි භූමිය ටික දිනක් ගෙවි යන විට ජලයේ සිඳී ගිය ගල්පර මතු පාළු භූමියක් බවට පත් වෙනවා. ඔන්න ඔය ආකාරයට තමයි මේ වදාකඩ දිය ඇල්ලේ ස්වභාවය කිනහර පාන්නට හැකිවන්නේ. මේ දිය ඇල්ල අවට ප්‍රදේශය කැලවැදී තිබීම හේතුවෙන් නොදන්නා අයට මේ ස්ථානයේ දිය ඇල්ලක් තිබෙන බව දැනගන්නට ලැබෙන්නේ නැහැ. ඒ ඇත්තින්ම යහපත් කාරණයක් නොවන බවද කිව යුතුය. මේ දිය ඇල්ල අසලින් ප්‍රධාන මාර්ගයක් තිබුණද දිය ඇල්ල පිළිබඳව නාම පුවරු හෝ අනතුරු ඇඟවීමේ සංඥා පුවරු හෝ දක්නට ලැබෙන්නේ නැහැ. මේ ස්ථානයේ මේ ආකාරයේ දිය ඇල්ලක් තිබෙන බව කුමන හෝ ආකාරයකට දැනුම් දීමක් සිදු කරන්නේ නම් අනතුරු වළක්වා ගැනීමට ජීවිත ආරක්ෂා කර ගැනීමට මහඟු පිටිවහලක් වන බව නිසකවම කියන්නට පුළුවන්. ඉතින් මේ පිළිබඳව අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගන්නට කටයුතු කරන්නේ නම් එයද අගය කළ යුතු වටිනා කාර්යයක්ද සේවාවක්ද වනවා. ස්වභාවික ජලකඳක් ගලා බසින මේ වදාකඩ ඇල්ලද ඔයාලා හැමෝටම බලන් ඉන්න කියලා මම ආරාධනා කරනවා. මෙවුම් අධ්‍යක්ීම් රාශියක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා මේ දිය ඇල්ල බලන්න ඉන ඕනෑම කෙනෙකුට. ඒ වගේම මේ වදාකඩ දිය ඇල්ල අසල භූමිය අපිරිසුදු කිරීමෙන් වළකින ලෙසද මම ඉතාමත් කාරුණිකව මේ ස්ථානයට එන හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. දැන් මම කියන්නම් මේ වදාකඩ දිය ඇල්ල බලන්නට එන්න තිබෙන මාර්ග කීපයක්. කුරුණෑගල දෙසින් පැමිණෙනවා නම් කුරුණෑගල මීගමුව පාරේ කිරලබොක්ක හන්දියේ වදාකඩට ඇවිත් මේ දිය ඇල්ල බලන්න එන්නට පුළුවන්. කොළඹ හය පාරේ එනවා නම්
පොල් ගහවලින් කහවත්ත ඇල පාරේ ඇවිත් වදාකඩට එන්නට පුළුවන්. කොළඹ කුරුණෑගල පාරේ පොතුහැරින් පොතුහැර දුම්රිය ස්ථානයේ අසලින් වදාකඩ පාරේ පැමිණ වදාකඩ හන්දියෙන් ඉස්කෝල පාරේ පැමිණි විටත් මේ දියැල්ල දෙක බලා ගන්නට පුළුවන්කම තිබෙනවා. තවත් මාර්ගයක් තිබෙනවා. ඒ තමයි කුරුණෑගල නාරම්මල පාරේ. නාරම්මලට කලින් නම වන බෙම්මුල්ලේ ගෙදර හන්දියෙන් වදාකඩට ඇවිත් මේ වදාකඩ දියැල්ල බලන්නටත් හැකියාව තිබෙනවා. එහෙමනම් නැවතත් තමු වෙමු මෙවන් සුඳුරු සුන්දර නැම් තොරතුරු රාසියක් ගෙනෙන වැඩසටහනක් තුලින් එතෙක් රැඳී සිටින්න නිරෝෂා කුමාර්සිංහ YouTube channel එකත් සමගින්.